मट आलोकिन देवी संसार ही मट आलोकिन देवी संसार ही मागे जीवन हादी प्रेमी स्थिर वी मट आलोकिन देवी संसार ही मट आलोकिन देवी संसार ही मन हारी वे में निवस दीपिन माँ मन हारी वे में निवस दीपिन माँ लोके निम्न से नेह वे हो रंद हाँ लोके निम्न से नेह वे हो रंद हाँ तिर माल हर दे तुलसार वी मट आलोकिन देवी संसार ही मट आलोकिन देवी संसार ही मागे जीवन रस मसिनावेन वेली मागे जीवन रस मसिनावेन वेली सीन सेन सिल्ल हिमि पाल सेवनी सेदी सीन सेन सिल्ल हिमि पाल सेवनी सेदी नेक सेपताओ बे पाद पारी चारिका मट आलोकिन देवी संसार ही मट आलोकिन देवी संसार ही හිටියේ ඔයාලට හොඳට අහල පුරුදු හඬක් පේන්නේත් හොඳට දැකල පුරුදු රුවක් හැබැයි මේ දවස්වල දෙරණ ටීවී එකේ සික්‍රට් ක්ලාස් වැඩසටහනේ තමයි මෙතුමිය සහභාගී වෙලා ඉන්නේ ඉතින් මෙතුමිය අපි කැඳෙව්වා අපේ මැදිරියට අපේ ජීවිත සිහින වැඩසටහනට ඔබතුමියගේ ගම මම අම්පාරේ නම ආර්.එම්. ශිරාණි රණසිංහ මේ දවස්වල මොනවද කරන්නේ මේ දවස්වල ඉතින් ඇත්තටම මේ තරඟිත් එක්ක තමයි සම්පූර්ණ ගත කරන්නේ තරඟි මොකද්ද තරඟයේ ඩයලොග් ප්‍රශංසා දෙරණ 60 plus ඉතින් දෙරණ ආයතනයේ විසින් තමයි මේක කරන්නේ ඇත්තටම ගොඩාක් සන්තෝසයි මුලින්ම දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඒ කියන්නේ අපි ඇත්තටම කැලේ පිපුණු මල් වගේනේ අපේ දැන් අවුරුදු 60ක් ගිහින් තමයි මල් පිපිලා තියෙන්නේ ඒ කියන්නේ දැන් අම්පාර ප්‍රදේශය අපි හිටියට ඇත්තටම අපිට ඉතින් අපේ හැකියාවන් පෙන්වන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ දැන් හමු වෙලා තියෙනවා දැන් ලොකු දෙයක් ඒ අතින් දෙරණ ආයතනය කරා මම තවවතාවක් දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපේ හැකියාවන් ලෝකෙටම පෙන්වන්න අවස්ථාව ලබා දුන්නට දැන් ඔබතුමගේ සිහිනේ කොච්චර දුර ගිහිල්ලාද ඇත්තටම මම ගොඩාක් දුරට ගිහිල්ලා ඉන්නේ දැන් ඔබතුමියගේ දක්ෂතා පෙන්නලා ගොඩක් දුරට ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඔව් මම මගේ දක්ෂතා මම ගොඩක් ප්‍රේක්ෂකයන්ට පෙන්නලා හමාරයි. මෙතෙක් දුරට එන්නත් මට ඇත්තටම ගොඩාක් අය උදව් කරා. ඒගොල්ලන්ට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය විශේෂයෙන් මතක් කර මේ මහත්යගේද? දැන් මහත්යගේ සහයෝගය කොහොමද? මහත්යගේ සහයෝගය කියන්නේ මහත්ය පොලිසිය සේවය කරන්නේ. හොඳ මේ කියන්නේ අපේ රටට වැද්දායි පුද්ගලයෙක්. ඔව්. එතකොට දැනටත් මට ඒගොල්ලන්ගේ ආශිර්වාදේ ගොඩක් තියෙනවා ගොඩක්ම තියෙනවා මේ මහත්තයා දැන් කොහේ පොලිසිය රාජකාරී කරන්නේ අම්පාර පොලිසිය රාජකාරී කරන්නේ ඒ වගේම මගේ සහෝදරයන්ගේ පැත්ත ගත්තොත් මගේ සරත් රණසිංහ කියන අයියා ලොකු සහයෝගයක් දෙනවා අම් කොළඹ ඉන්නවා වරාය වැඩ කරන මල්ලි මල්ලිලාගේ පුතාලා එතකොට නංගි ටීචර්ස්ලා ඒ ආයතන මට්ටමින් බැලුවත් හැම කෙනාම හැමදාම කතා කරලා එයාලා මට සහයෝගය දෙනවා මගිතන්නේ ඔබතුමේගේ මොනවාරි සංසදයක් තියෙනවද සංසදයක් තියෙනවා මම ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාතර ගීරමණී සංසදය ඔව් ඉතින් ගීරමණී සංසදය මතක් කරන වගේම මම ඒ අය ගැන මම හරි ආඩම්බර වෙනවා ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් අද මේ වගේ තැනකට යන්න පන්නරයක් ලැබුණ තැනක්ේ ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ මම හිතන්නේ මෙතුමේ අඳුරගත්තෙත් මම හිතන්නේ මේ ආයතනින් තමයි මම අඳුරගත්තෙත් අපේ ආයතනේ අඳුරගත්තෙත්
ඒක මම අමතක කරන්නේ විශේෂයෙන් කරුණාදාස මහත්තයා ඒ අයත් එක්ක අනිත් එක මට මේ වැඩසටහනට එන්න ඒ අයගෙන් උපරිම උදව් ලැබුණා මම ඒකෙන් තමයි නැගිට්ටේ ඔව් නැගිට්ටා මට ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ආර්ථික පැත්තෙන් වුණත් මට යාළුව උදව් කරා ඒක මම මේ වෙලාවේ ඒක යාළුවෝ කියන්නේ ඒක තමයි ඔව් යාළුවෝ මිත්‍ර යාළුවෝ ඒ වගේම කොළඹ පැත්තේ මම ඇත්තටම අම්පාරේනේ නමුත් මට මේ වැඩේ කරන්න බෑ අම්පාරේ ඉඳගෙන මම නතර වුණා කොළඹ මට යාළුවෝ සහෝදරයෝ හැම කෙනාම උදව් කරා ඉතින් ඇත්තටම මම ඒ උදව් නිසා තමයි මෙච්චර දුර ඇවිත් තියෙන්නේ ඇත්තටම මේ මේ වගේ හඬක් අපිට හොඳ සම්පතක් මොකද අපි ඇත්තටම ඔබතුමියගේ හඬට අපි ආසයි. ඉතින් ඒ වගේ හඬක් ඉස්සරහට ගෙනියන්න අපි කවුරුත් එකතුනොත් මේක පුළුවන්. මේක මං හිතන්නේ තරංගයක් නෙවෙයි. අපි පොඩි මේ හඬට ඉස්සරහට ගෙනියන්න අවස්ථාවක් ලබා දෙමු කියලා මං යෝජනා කරනවා. ඒ කියන්නේ අම්පාරේ ඉඳලා ඇවිල්ලා මෙච්චර දුර ඇවිල්ලා කොච්චර කලින් හිටියද කට්ටිය මුළු සංඛ්‍යාව ඔක්කොම මං දැනුවත්ත මං හරියටම කියන්න තරම් තේරෙන්නේ නැහැ නමුත් මට ඇහෙන මේවා වලින් 18000ක් විතර ආපු තැනින් තමයි මේ මෙතේ අවසාන ළඟට ඇවිත් තියෙන්නේ. උදි හොඳ හඬක් නිසානේ 18000කින් විතර ප්‍රමාණයකින් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඉතින් අපි හැමදෙනාම මෙතුමියට උදව් කරමු. ඒ කියන්නේ මෙතුමිය ඉස්සරහට ගෙනියන්න. එතකොට අපිට අලුත් සින්දු ටිකක් අහන්න පුළුවන් ඊට පස්සේ. එහෙම අදහසක් තියෙනවද? ඉදිරියට එහෙම අදහසකුත් තියෙනවා. අපිට ඉතින් අලුත් හඬක් පුළුවන්. ඊට අමතරව අපි මේ මෙහෙම මෙතුමේක කතා කරෙත් මේ අනාගත පරපුරටත් මේ මෙතුමේ වගේ අය ආදර්ශයක්. මොකද වයස කීයද? දැන් ඇහුවට කමක් නැහැ. 62ක්. ඒ කියන්නේ 60ට වැඩි කට්ටිනේ මේකට ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 60 පැනලා කියලා අපි දන්නවා. ඉතින් දැන් ඕන බලන්නකෝ අපි මේ අනාගත පරපුරට කියන්නේ ඉතින් කොච්චර වයසට ගියත් අපේ දක්ෂතාවයට එන අවස්ථාවක් තියෙන නිසා අපි බලාපොරොත්තු සුන් කරගන්න හොඳ නැහැ. ඒ නිසා අපි හැමදාම බලාපොරොත්තු තියාගෙන තමයි ජීවත් වෙන්නේ. මම හිතන්නේ මෙතුමේ මේ බලාපොරොත්තු හිටියා ඉතින් මම දන්නවා. මොකද ඒකට තව උදාහරණයක් කියනවා නම් මට මේ තැනට එන්න ඇත්තටම මගේ පවුල මගේ මහත්තයා මගේ දරුවෝ මගේ සහෝදරයෝ ඒ වගේම හිතවත් ඥාති ඔක්කොම උදව් කරනවා හැම කෙනාගේම මට ඒ සහයෝගය ලැබෙනවා නැත්තම් මට මෙහෙම ඇවිලින්න බෑ අනිත් එක තමයි මම විශේෂ ස්තුතිය මේ වෙලාවේ කරන්න ඕනේ මගේ චූටි මල්ලි ගැන ඒ කියන්නේ මාස 3ක් දැන් මට කොළඹ වගේ පළාතක ඇවිදින්න කරන්න මොකුත් දන්නේ නැහැ එයාගේ ජීවිතේම කැපවීම කරලා වගේ මගෙත් එක්ක ඉස්සරහට යන්න මාස 3ම ඇවිලෙන එයා ගැන ඇත්තටම මේ වෙලාව මතක් කරගන්න. ඉතින් මේ 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 කියන්නේ කලගුණ සලකන එකක් තමයි මේ පේන්නේ. මොකද මම හිතන්නේ ගොඩක් මේ අපේ ජනතාවට ඒ කියන්නේ මේ වගේ හඬකින් අලුත් සින්දුවක් අහන්න ලැබීම සතුටක් වෙනවනේ. දැන් අපි නන්දාමාලිනී මහත්මිය මගේ කෙනෙක්ගේ හඬක් මම හිතන්නේ අපේ මුළු ජීවිත પરම්පරා පහක් ඇහුවත් අමතක වෙන්නේ නැහැනේ. ඉතින් මම හිතන්නේ මේ වගේ ඒ කියන්නේ අපිට මිනිස්සු උදව් කරන්න පුළුවන් එහෙම සින්දුවක් කියලා කියන්නේ තමන් කරපු දෙයට ප්‍රතිඋපකාරයක් හැටියට අලුත් සින්දුවක් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් ඔබතුමනට අවස්ථාව දෙන තා කවුරු හරි අමතක වුණා නම් නෑ ඒක තමයි මට සමා වෙන්න ඕනේ මගේ අතින් එහෙම කෙනෙක් ගැන හරි කියවෙන්න බැරුණා නම් එතකොට ඔයාලට ඔබතුමයට දැන් එතකොට දැන් මේක කරන් යනකොට විනිශ්චය මණ්ඩලයේ උපකාර හමු වුණාද? උපරිමයෙන්ම කියන්නේ මෙහෙමයි සමහර විට ඒ විනිශ්චය මණ්ඩලයේ 3 දෙනාම ඒගොල්ලන්ගේ සුහදත්වේ නම් වචනින් කියලා නිම කරන්න බෑ. ඒ කියන්නේ අපි දැන් අපි ආධුනිකයනේ අපේ ස්ටේජ් එකට යනකොට අපි ගොඩක් බය වෙනවා. බය වෙනවා තැති ගැන්නේනවා සින්දු කියනකොට වචන අමතක වෙනවා ඔක්කොම දේවල් වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ කරුණාවන්තකම ඒගොල්ලන්ගේ එතන හැසිරෙන ආකාරය අපිට ගොඩාක් ඒ කියන්නේ අපේ වයසත් එක්ක අපිට අමතක වීම වෙනවා බය හිතෙනවා අපිට පුරුදු තැන් නෙමෙයිනේ. ලොකු සහයෝගයක් දෙනවා. මම දැක්කේ අපේ නිවේදක මහත්මයා ඔබතුමිනාට අම්මේ තාත්තේ කියලා තමයි කතා කරන්නේ. මම හිතන්නේ ඒක හරි වටිනවා. මොකද ඒ ආදරය හමු වුණාන් පස්සේ තමයි නිවේදකතුමානෙත් එක්කන විශ්ව මහත්තයා ඇත්තම කියනවා. මම දැක්කේ නිවේදක මහතුරුත් ඒ කියන්නේ තව විනිශ්චය මණ්ඩලයත් කතා කරන්න එහෙම බොහොම ලැබියාවේ. මම හිතන්නේ මේ අයට හරි
මේකක් කියන එක ඇත්තටම ආදර්ශයක් මොකද විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් එහෙම හැසිරීම එයාලගේ දෙමව්පියන්ට වගේම ගරු කරනවා මම දැක්ක ඒක ඇත්තටම ඒක අපි ඒකටත් අපි ගෞරව කරන්න ඕනේ අයට ඒ වගේම මේ වෙලාවේ තව මේ අසනේ බෑන්ඩ් එක संगीत कंडायम लोकु दावा देना वाले एक लोनो तत्त्रम में विलाय मत करन नोने ये सहायोगी तब इडवाटी नवा एक लोनो ते वगे था माय अत्रम ये लेबिन सहायोगी अनेत के तिंग ओया हेमदे इटम मूलिका ते दाराने देरन आये थे ने ते एक था माय अभी मूलिम में वे नोने मुकद आप इट ओए तैना हादरे दुन्ने एक ओला याला निसा नत्तांग आप इट अमितान टेन्ने बैल ने मांग इताने वे ना किसी मत आने का मे वागे अवस्था वा मे वागे चेंज दीला ने हमेला ने ने एक देर नायतने डेट्टर टम पिन सिद्ध वे नोने इतिंग मित मेंगे सही न सब आवे ने कि आप इट प्रार्थना करना इना इतिंग आप अपे वर्तरहान मित निमाट पाच करनो ओब तुम्हें जाय में लबिन कि आप प्रार्थना करना आई भगवान स्तुति।